සුබ දවසක් වේවා දරුවන් හැම කෙනෙක්ටම ඔන්න අපි අදත් අලුත් පාඩමක් අරගෙන එනවා ඔබ වෙතට ඒ තමයි 6 වසර නලපාන ජාතකය ඔබේ දෙවනි වාරයේ දෙවනි පාඩම විදිහට මේ නලපාන ජාතකය දැක ගන්න පුළුවන්. ඔබේ පෙළ පොතේ 8 වෙනි පාඩම මෙයට ඇතුළත් කරලා තියෙනවා. මේ තුල ඔබ කල්පනා කරයි සමහර විට ඇයි අපිට ජාතක කතාවක් ඉගෙන ගන්න තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් පුතේ තුවේ ඔබට මේ පාඩම විතරක් නෙවෙයි 10 වසර 11 වසර කියන පන්ති දක්වාම ජාතක කතා ඉගෙන ගන්න තියෙනවා. කියන්නේ 7 වසරෙදිත් 8 වසරෙදිත් 9 වෙදිත් ඔබට වෙන වෙනම ජාතක කතා ගැන ඉගෙන ගන්න තියෙනවා. මොකද ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේ දක්වාම මේ ජාතක කතා ඔබ අධ්‍යයනය කළ යුතු නිසා. කොහොම නමුත් ජාතක කතා කියන්නේ මොනවද? ජාතක කතාවලින් ගන්න පුළුවන් ලක්ෂණ, මේ තුල තියෙන ආදර්ශ, ඒ වගේම ජාතක කතාව උපුටගත්තේ මොන වගේ පොත්වලින්ද, මේ වැලියවිල තියෙන්නේ මොනවද කියන ප්‍රධාන කරුණු කාරණා පිළිබඳ මේ පාඩමේදී අපි අවධානය යොමු කරනවා. කොහොම නමුත් අපට මේ පාඩම තුල ලබා දීලා තියෙන්නේ නලපාන ජාතකය. වචනවල අර්ථයෙන්ම ගත්තොත් නල කියලා කියන්නේ බටයක් කියන අදහස, පාන කියන්නේ පානය. එතකොට බටයකින් වතුර බොන ජාතකය කියන අදහස තමයි මේ නලපාන ජාතකය කියන ජාතක කතාවේ මූලික වාචාර්ථය බවට පත්වන්නේ. මේ නලපාන ජාතකය උපුට ගැනීම ගැන පැහැදිලි කරෝතින්, මේක උපුට ගන්නේ 550 ජාතක කතා පොතින්. 550 ජාතක කතා පොත මීට පෙර ඔබ සමහර විට මේ පොත ගැන අහලා තියෙන්න පුළුවන්, දැකලා තියෙන්න පුළුවන්. කොහොම නමුත් 550 කීම තුලම ඒ තුල තියෙනවා කතා 550ක් කියන අර්ථය. මේ 550 ජාතක කතා පොතේ කතා 550ක් කියලා කිව්වට සත්‍ය ලෙසම මේ තුල තියෙන්නේ කතා 547ක් විතරයි. නමුත් ආසන්න 10 ගුණාකාරය සලකලා තමයි මේකට නම වෙටිලා තියෙන්නේ 550 ජාතක කතා පොත කියලා. මේක ලියවෙන්නේ කුරුණෑගල යුගයේ පුතේ. කුරුණෑගල යුගය කියලා කියන්නේ ඔබ අහලා ඇති අපගේ විවිධ රාජධානි යුගයන් තියෙනවා. අපි අපේ ඉතිහාසයට අනුව ආරම්භක සාහිත්‍ය යුගය ලෙස සලකන්නේ අනුරාධපුර යුගය. ඉන්පසු අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර මේ විදිහට විවිධ යුගයන් පසු කරනවා. මේ යුගයන් අතර කුරුණෑගල රාජධානි යුගයේදී තමයි මේ කියන 550 ජාතක කතා පොත් වහන්සේ ලියවෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ පොත ස්වතන්ත්‍ර කෘතියක් නෙමෙයි. මොකද්ද මේ ස්වතන්ත්‍ර කියලා කියන්නේ? මේක තමන් විසින්ම රචනා කරපු පොතක් නෙවෙයි, මේක පරිවර්තනයක්. පරිවර්තනයක් කියලා කියන්නේ වෙනත් භාෂාවක කෘතියක් තවත් භාෂාවකට පෙරලීම, අපි හඳුනනවා පරිවර්තනයක් කියලා. මේ කුරුණෑගල රාජධානි යුගයේ රාජ්‍ය පාලනය කරපු සතරවන පරාක්‍රමබාහු රජතුමා විසින් කියවනවා එක් පොතක්. ඒ තමයි පාලි ජාතකට්ට කතා කියන පොත. මේක පාලි භාෂාවෙන් ලියවිලා තියෙන්නේ. නමුත් මේ පොතේ තියෙන සාරගර්භ වටිනාකම දැනගන්න මේ රජතුමා ආරාධනාවක් කරනවා, ඉල්ලීමක් කරනවා, එහෙම නැත්නම් අපේ වචනේ කොන් නියෝගයක් ලබා දෙනවා මේක සිංහලයට පරිවර්තනය කරන්න කියලා. ඒ වීරසිංහ පතිරාජ කියලා ඇමතිවරයෙක්ට. මේ ඇමතිවරයා කතෘ මණ්ඩලයක්, ඒ කියන්නේ එක කතුවරයෙක් නෙවෙයි, කතුවරු කිහිප දෙනෙක් ඇසුරු කරගෙන ඔවුන්ට පවරනවා මේ පාලි ජාතකට්ට කතා කියන පොත සිංහලයට පරිවර්තනය කරන්න කියලා. අන්නේ පාලි ජාතකට්ට කතා පොත සිංහලයට පරිවර්තනය කළා. ඒකට ලබා දෙන නම තමයි 550 ජාතක කතා පොත කියලා කියන්නේ.
මොනවද මේ 550 ජාතක කතා පොතේ තියෙන්නේ? මේකේ තියෙන්නේ අපගේ බෝධිසත්වයන්ගේ. අපගේ බෝධිසත්වයන් කියලා කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් පිළිබඳව. ඒ පෙර ආත්ම භවවලදී උන්වහන්සේ විවිධ සත්ව කුලවල උපදලා තියෙනවා. විවිධ මිනිස්සු කුලවල උපදිලා තියෙනවා. අන්නේ විවිධ කුලයන්වල ඉපදී විවිධ පාරමිතා සම්පූර්ණ කරපු ආකාරය මේ ජාතක කතා තුල දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ ජාතක කතාවේ කියන්නේ ඔබේ පාඩම වන නලපාන ජාතකයේදී අපගේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා තියෙන්නේ වඳුරෙක් විදිහට. සාමාන්‍ය වඳුරෙක් නෙවෙයි වඳුරු රජතුමෙක් විදිහට තමයි මේ ජාතක කතාව තුල අපගේ බෝධිසත්වයෝ ඉන්නේ. එතකොට මේ වඳුරු රජතුමා විසින් වඳුරු නායකයා විසින් තමන්ගේ පිරිස ආරක්ෂා කරගන්න ආකාරය, ඔවුන්ව පාලනය කරන ආකාරය සහ කරදරවලින් ඔවුන් මුදවා ගන්න ආකාරය හරි අපූර්වට නලපාන ජාතකය තුල දක්වලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් අපි ප්‍රවේශ වෙමු ජාතක කතාවේ ඇතුල් කොටස් වලට. විශේෂයෙන්ම තව කියන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පාඩම කරද්දී අනිවාර්යයෙන්ම ඔබේ පෙළ පොත ඔබේ ළඟට ගන්න. මොකද මේකේ සමහර අමාරු වචන තියෙනවා. මොකද මේ භාෂාව අපේ සාමාන්‍ය සිංහල භාෂාව නෙමෙයි දුවේ පුතේ. ඒකට හේතුව තමයි මේක ලියවෙන යුගය කුරුණෑගල යුගය. ඒ නිසා මේකට යොදාගෙන තියෙන්නේ කුරුණෑගල යුගයේ භාෂාව. ඒ නිසා අපේ වර්තමාන භාවිතා නොවන ඇතැම් වචන පද ආදිය මේ තුල දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒ කොටස් පැන්සලකින් සලකුණු කරගන්න, ලකුණු කරගන්න ඉදිරියට ඒවා අවශ්‍ය වෙනවා මේකට පිළිතුරු ආදිය සපයද්දී. හරි, අපි එහෙනම් පාඩම ඉදිරියට යමු. තවද එක් සමයකි. සමයකි කියලා කියන්නේ කාලයක දෙව් බඹුන් දිව්‍ය බ්‍රහ්මයන් මුදුනේහි කෙළනා. මුදුනේහි කෙළනා කියලා කියන්නේ හිස මුදුනේහි ක්‍රීඩා කරන කියන අදහස. එහෙම නැත්නම් ඒ දිව්‍ය බ්‍රහ්මයන්ගේ හිස මත පාද තබන කෙළනා කියන ක්‍රීඩා කරන පාපියුම්. ඔය ඉරියඳලා තියෙන්නේ එක රූපකයක්. පාපියුම් පාද නෙළු කියන අදහස තමයි පාපියුම් කියලා කියන්නේ. ඇති ලෝකස්වාමීයු ලෝකයේහි අයිතිකාරය. එහෙම නැත්නම් ලෝකයේ ගුරුවරයා කියන අදහස තමයි ඔය ලෝකස්වාමි කියන අදහසේ තියෙන්නේ. ලෝකස්වාමීයු ලෝකයේහි ගුරුවරයා වූ ලෝකයේ ප්‍රධානියා වූ සර්වඥන් වහන්සේ. බුදුරජාන් වහන්සේට කියන තව නමක් තමයි සර්වඥන් වහන්සේ. කියන්නේ සර්වඥන් කියලා කියන්නේ සියලු දේ දන්නා. සියලු දේ දන්නා බුදුරජාණන් වහන්සේ කොසල් දනව්ව. දනව්ව කියන්නේ ගම, ජනපදය, ප්‍රදේශය කියන අදහස. සැරිසරා ඇවිදා. සැරිසරමින් ඇවිදිද්දී නලපාන නම් ගමට පැමිණා. ගම තමයි නලපාන කියන ගමට ඇවිත් නලපාන පොකුණ සමීපයේ. නලපාන කියන පොකුණ සමීපයේ. සමීපය කියන්නේ අසල. වැටකේ වනේ වාසය කරන සේක්. වැටකේ කියන වනේ කැලෑවේ වාසය කරනවා. බට දඬු අරඹයා. බට දඬු කියලා කියන්නේ උණ බට. උණ බට අරඹයා. අරඹයා කියන්නේ මුල් කරගෙන, හේතු කරගෙන මේ ජාතකය වදාළ සේක. ඒ සමයෙහි ඒ කාලයේ භික්ෂූන් වහන්සේ හාමුදුරුවරු නලපාන නම් පොකුණෙන් පැන් සනහා. පැන් සනහා කියන්නේ පැන් ස්නානය කළා. ඉන්දිකටු කුලා නිසා. මේ ඉන්දිකටු කුලා කියලා කියන්නේ ඉන්දිකටු දාන්න අතීතයේ ස්වාමීන් වහන්සේලා පාවිච්චි කර කොපුවක්. දැන් අද කාලේ අපි හැමලා ඉන්දිකටු රඳවන්න ඉන්දිකටු කොට්ටයක්, පොඩි කුරුළු කොට්ටයක් හදලා තියෙනවා. ඒ වගේ අතීතයේ ස්වාමීන් වහන්සේලා ඉන්දිකටු දාන්න පාවිච්චි කරා පොඩි භාජනයක්. ඒක හදාගත්තේ උණ බටයකින්, පොඩි උණ බටයකින්. උණ බටේ ඇතුළේ තියෙන සිදුරට ඉන්දිකටු දාලා තමයි හදාගන්නේ. මේකට තමයි මේ ඉන්දිකටු කුලා කියන්නේ. එහෙනම් ඉන්දිකටු කුලා කියලා කියන්නේ ඉන්දිකටු දමන කොපුව. නිසා සාමණේරයන් වහන්සේලා, සාමණේරයන් කියලා කියන්නේ පොඩි හාමුදුරුවරු, බටදඬු කප්පවා ගෙන්වාගෙන. බටදඬු කප්පවා ගෙන්වාගෙන, බටදඬු කපලා ගෙන්නගෙන ඒ සියලු බටදඬු, ඒ සියලුම උණ බටවල ගැට නැතිව, ගැට කියන්නේ පුරුක්, පුරුක් නැතිව ඒකජ්ජිත්‍රව. ඒකජ්ජිත්‍රව කියන්නේ එක සිදුරක්. දැන් අපි දන්න උණ බටවල පුරුක් තියෙනවා. ඒ නිසා පුරුකෙන් පුරුක බටදඬ තුල වෙන් වෙන් වෙලා තියෙනවා. ඒ නිසා භාජනයක්
එහෙම නැත්නම් ඉදිකටු කොපුවක් හදාගන්න ලේසි. නමුත් එක දිගට සිදුර තියෙනවා නම් ඉදිකටු දාන කොපුවක් හදාගන්න බෑ. නමුත් මේ කපාගනිපු ඉදිකටු දාන්න හදන උණ බටවල තියෙන එකම එක දිගට සිදුරක්. බුදුන් කරා ගොස් බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ස්වාමීනි අපි ඉදිකටු කුලා නිසා අපි ඉදිකටු දාන්න කොපුවක් හදන්න බට දඩු ගෙන්නුම් බට උණ බට ගෙන්නුවා. ඒ බට දඬු මුල පටන් නග දක්වා ඒ උණ බටවල මුල ඉඳලා අග දක්වා දිගටම සිදුරුය. දිගටම සිදුරු තියෙනවා. මේ කිමෙක්ද විචාලෝය මේ කුමක්ද කියලා විමසුවා. සර්වඥන් වහන්සේ පුත්‍රජනන් වහන්සේ බස් අසා මහණෙනි මේ මගේ පුරාතනෙහි අදිෂ්ඨානයක්. මේ මගේ පුරාතනෙහි අතීතයේ අදිෂ්ඨානයක්. අදිෂ්ඨාන කියන ප්‍රාර්ථනාවක්. වදාරා පවසා ඉකුත්වත් ඉකුත්වත් කියන්නේ අතීත කතාව වදාලසේක. එහෙනම් මේ ඡේදය තුල අපට පෙන්වන්නේ මේ ජාතක කතාවේ වර්තමාන කතාව. ඒ කියන්නේ නලපාන ජාතකය කියන්න හේතු උණු එහෙම නැත්නම් මුල් උණු වර්තමාන කතාව තමයි මේ තුල පැහැදිලි කරන්න. එහෙනම් ඔන්න අපි දැන් යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීත කතාවට. යටගිය දවස ඒ කියන්නේ අතීතයේ ඒ වනලැහැබ ඒ වනලැහැබේ කැලෑව වල්ලුවේය. වල්ලුවේය කියලා කියන්නේ වනාන්තරයක් බවට පත් වෙලා තිබුණා. ඒ පොකුණෙහි ඒ පොකුණේ එක් දිය රකුසේ දිය රාක්ෂේ පොකුණට බට බට කියන්නේ බහින මිනිසුන් කන්නේය. ඒ සමෙහි ඒ කාලේ බෝධිසත්වයෝ මේ ඉරි ඇඳලා තියෙන උපමාවක් බෝධිසත්වයෝ තිත්මුවකු සාමහතති වඳුරු රජව බෝධිසත්වයන් සමාන කරනවා තිත්මුවකු සාමහතති තිත්මුවකු සා තිත්මුවකු තරම් මහතති මහතින් යුක්ත වඳුරු රජව වඳුරු රජෙක් වෙලා 80,000ක් පමණ වඳුරන් විසින් 80,000ක් විතර වඳුරෝ පිරිවරණ ලද්දුව පිරිවරණ කියලා කියන්නේ වට කරගෙන ඒ 80,000ක් පමණ වඳුරන් එකතු කරගෙන වඳුරු මුල කියලා කියන්නේ වඳුරු රංචුව වඳුරු සමූහය කියන අදහස පරිහරණය කරමින් පරිහරණය කරනවා කියලා කියන්නේ යන්ට අයිතිය පුෂ්කරණීහු කියලා කියන්නේ විල් වෙති. එසේ හේයින් ඒ නිසා තොපි හැම කෙනෙක්ම නොකෑවිරු කිසි දිනක ආහාරයට නොගත් පලාපලේ ගෙඩියක් කොළ වර්ගයක් කතොත් වේව කෑවොත් කනව නම් නුපූවිරු කෙදිනකවත් බීපු නැති පැනක් මොනවා හරි පානයක් බොතොත් වේවයි බොනවා නම් මා විචාරාම මගින් විචාරා කියන මගින් විමසලා අහලා කව බොවයි විධාන කළෝය කන්න බොන්න කියලා විධාන කරලා තිබුණා. ඒ වානරයෝත් ඒ බස් යහපතයි පිළිගෙන ඒ වඳුරොත් ඒ වචන යහපතයි පිළි අරගෙන එක් දවසක් පෙර නොගිය විරු කලින් ගිහිල්ලා නැති තැනකට ගොස් එතැන දහවල් දෙවරු ඇවිද දහවල් වරු දෙකේ ඇවිදිලා පැන් සොයන්නාහු වතුර හොයනවා. එක් පොකුණක් දැකලා පැන් නොබීම වතුර නොබී බෝධිසත්වයන්ගේ ඊම බලා උන්නාහුය. ඊම බලා පැමිණීම බලාගෙන හිටියා. එකල්ලි බෝධිසත්වයෝ අවුත් කිමෙක්ද දරුවනි පැන් නොබවුද කිව්වේ. බෝධිසත්ව විල්හනෝ දරුවනි මොකද පැන් නොබවුද වතුර බොන්නේ නැද්ද? වානරයෝ කියනවා නුඹ වහන්සේ එනතෙක් බලා වුණුහ අපි මේ ඔබ වහන්සේ එනකම් බලාගෙන හිටියේ. බෝධිසත්වයෝ කියනවා එතකොට දරුවනි තොප කළ දේ යහපතයි ඔබ කරපු දේ ගොඩක් හොඳයි
පොකුණ සිසාරයවිද සිසාරයවිද කියන්නේ පුතේ වටේට ඇවිදලා පියවර පරීක්ෂා කරන පියවර කියන්නේ අඩි සලකුණු පරීක්ෂා කරනවා ඒ අඩි ලකුණු පරීක්ෂා කරද්දී දකින්නවා දියට බට පියවරම දැක දියට බට වතුරට බැහැපු පියවර අඩි සලකුණු දැක්කා දියෙහි ගොඩ නැගි වතුරෙන් ගොඩට පැමිණි පියවරක් නොදක අඩි සලකුණු දැක්කේ නැතිව ඒ කාන්තෙන් නියත ලෙසම අනිවාර්යෙන්ම මේ අමනුෂ්‍ය පරිගෘහිත වූ අපිට මේ වචනේ කලනොත් හම්ුණා ඒ කියන්නේ අමනුෂ්‍යයෙකුට අයිති වූ අමනුෂ්‍යය කියලා කියන්නේ මිනිසෙක් නොවන යක්ෂයෙක් වෙන්න පුළුවන් ප්‍රේතයෙක් වෙන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට අයිති වූ පොකුණක් ඌව මැනවයි පොකුණක් වෙන්න ඕන දැන් පැන් නොබී උන්නා වූ තොප විසින් දැන් වතුර බොන්නේ නැතිව හිටපු ඔබලා කළ දෑ ඉතා යහපත් වන්නේ කරපු දේ ඉතාමත් යහපත් මේ අමනුෂ්‍යාදි ගෘහිත පොකුණක කිව්හ මේක අමනුෂ්‍යයෙකුට අයිති වූ පොකුණක් කියලා කිව්වා උදක රාක්ෂයා උදක මේ උදක කියන වචනේත් එක්ක ඔබට එන්න ඕන නිරුදක කියන වචනේ අහලා තිමීට පෙර උදක කියන්නේ ජලය නිරුදක කාන්තාරය කියන එකත් අහලා තිය නිරුදක කියන්නේ ජලය නොමැති කාන්තාරය එහෙනම් මේ උදක කියන්නේ ජලය රාක්ෂයා කියන්නේ රකුසා දිය රකුසා කියන එක තමයි උදක රාක්ෂයා කියලා කියන්නේ ඒ වඳුරන් දියට නොබස්නා වුන් දෙක දියට නොබස්නා වුන් වතුරට බහින්නේ නැති බව දැනගෙන නිල් ඌ බඩ නිල් පාට බඩින් යුක්තව මේ සාහිත්‍ය තුල තව විශේෂ දෙයක් කියන්න ඕන නිල් කියන පාටින් අදහස් කරන පාට තුනක් තියෙනවා එකක් තමයි කළු පැහැය නිල කේශ කලාපය නිල නෙතු කියලා කියන්නේ කළු පාටට ඒ වගේම අනිත් පාට තමයි කොළ පැහැයටත් නිල් කියන වර්ණය යොදන වේ තමයි නිල් තුරු නිල වනපෙත කියලා කියන්නේ කොළ පැහැයට ඒ වගේම නිල් පාටටත් නිල් කියලා කියනවා නිල් සයුර නිල් අහස කියන්නේ නිල් පාට අදහස් කරන්න. දැන් මෙතනදී යක්ෂයෙකුගේ බඩ කොළපාට වෙන්න විදිහක් නැහැ. නිල් පාට වෙන්න විදිහකුත් නැහැ. මෙතන නිල් කියලා කියන්නේ කළු කියන අදහස. නිල් ඌ බඩ කළු පැහැයෙන් යුක්ත බඩ හා දවල ඌ මුක. දවල කියලා කියන්නේ සුදු පැහැය. මුක කියන්නේ මුහුණ. සුදු පැහැයෙන් යුක්ත මුක කටින් යුක්තව මුහුණකින් යුක්තව අතුල්තල. අතුල්තල කියන්නේ අත්ල. පතුල්තල. යටිපතුල්. රතු පැහැයෙන් යුක්තව අති භයංකර වේෂෙන් බියකරු වේෂෙන් දිය දෙබෑ කොට නික්ම දිය දෙබෑ කොට කියලා කියන්නේ වතුර දෙපැත්තට විහිදගෙන පිටතට ඇවිත් කුමක් නිසා වුමුද මොකද මෙහෙම ඉන්නේ පොකුණට බැස පැන් බොවයි කීහ පොකුණට බැහැලා පැන් බොන්න කියලා කිව්වා එකල මහබෝසතානෝ ඕහට කියන්නෝ එවිට මහබෝධිසත්වයෝ ඔහුට කියනවා මේ පොකුණෙහි උපන් උදක රාක්ෂයා නම් තෝදැයි විචාලුවේ මේ පොකුණ ඉපදිචු උදක රාක්ෂයා තොපද කියලා විමසුවා එසේය මමය කී කල්ලි ඔව්වේ මම කිව්විට පොකුණට බටුවන් කන්ට ලැබෙන්නේද කිව්හ පොකුණට බටුවන් පොකුණට බැහැපු අය කන්නට ලැබෙනවද කියලා විමසුවා එසේය ලබමි ඔව් ලබනවා මම මීට බට මම මෙයට බැස්ස යටත් පිරිසෙන් කියලා කියන්නේ බැහැපු මේ විලට පැමිණි පිරිස පක්ෂීන් පටන් පක්ෂීන්ගේ සිට කිසි කෙනෙකුන් නොහරිනි කිසි කෙනෙක් අත හරින්නේ නැහැ තොප හැම දිනත් කන්නේම් වේදේ කිය තොපි හැම දිනමත් මං ඒ වගේ කනවා එබස් ඇසූ බෝධිසත්වයෝ අපි තොප විසින් අපි තොපට අප හැම කෑ නොදෙම්හයි කිව්ව අපි කන්න දෙන්නේ නැහැ එසේ කල පැනුත් බොන්නේ උදැයි ඇස් දිය රකුසු කියේනම් වතුරත් බොනවද කියලා දිය රකුස ප්‍රශ්න කළා. එසේය පැනුත් බොන්න අපි උඹට අපි කවුරුවත් කන්න දෙන්නේ නැහැ වගේම අපි වතුරත් බොනෝ. තොප වසඟයටත් තොප වසඟයට ගිල කියන්නේ තොපගේ ළඟට තොපගේ අසලටවත් නොපැමිණෙම්හයි කිව්වා. පැමිණෙන්නේ නැහැ කියලා කිව්වා. එසේ කල කෙසේ පැන් බොවුද? එවිට කෙසේ පැන් බොවුද? කොහොම වතුර බොනවද? උදක රාක්ෂයාගේ කල්ලි කිමෙක්ද කුමක්ද තෝ බැස පැන් බොති සිතන්නේ දැයි උඹ වතුරට බැහැලා පැන් බොටි වතුර බොනවා කියලා හිතනවදයි බෝධිසත්වයෝ කියා
අපි හැම 80,000ක් පමණ වඳුරු පොකුණට නොබැසම පොකුණට බහින්නේ නැතිව එකී එකී බට දණ්ඩක් ගෙන එක් එක් එකී එකී කියලා කියන්නේ එක් එක් බට දණ්ඩක් උණ ලීයක් අරගෙන ඔය යටින් ඉරියඳලා තියෙන්නේ උපමාවක් මේ වඳුරන් වතුර බීම සමාන කරනවා ඇඹුල දණ්ඩෙන් පැන් බොන්න උන් මෙන් තාගේ පොකුණෙන් පැන් බොන්නාහ ඇඹුල දණ්ඩ ඇඹුල දණ්ඩක් ඕලු නටුවකින් වතුර බොනෝ වගේ ඇඹුල දණ්ඩකින් ඕලු නටුවකින් වතුර බොනෝ වගේ මොකක් කරනවා කිව්වද තාගේ පොකුණෙන් පැන් බොම්හ තාගේ පොකුණෙන් තොපගේ විලෙන් පැන් බොනවා කිව්වා එසේ කල්හි එවිට තොපි අප හැම දිනා කන්ට අසමත් වන්නේ නැහැ කිව්වා තොපිට අප කන්න වෙන්නේ නැහැ අසමත් වන්නේ සමත් වෙන්නේ නැහැ මෙසේ කියා මහබෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැරගෙන එක බටයක් ගෙනල්ලා අරගෙන පාරමී ධර්මයන් පාරමී ධර්ම කියලා කියන්නේ බුද්ධත්වයේ ලබා ගන්න රහත් භාවයේ ලබා ගන්න පසේ බුද්ධත්වයේ ලබා ගන්න පිරිය යුතු සම්පූර්ණ කර යුතු පාරමිතා 10ක් තියෙනවා දානය ශීලය නෙක්ඛම්මය ප්‍රඥාව වීරය මේ විදියට පාරමිතා 10ක් මේ බෝධිසත්වරයෙක් තමන් පාරමිතා පුරමින් තමයි එක් එක් ආත්මවල උපදින්නේ මේ අතීතයේ තමන් කරපු පාරමී ධර්මයන් පාරමිතා ධර්ම ආවර්ජනා කරමින් මතක් කරමින් සත්‍ය ක්‍රියා කොට අදිෂ්ඨානයක් කරලා මුඛයෙන් පිඹ පූහ කටින් පිඹ පූහ පිඹා එවිට බට දණ්ඩ ඇතුලේ කිසිම ගැටයක් නැතිව ගැටයක් කියලා කියන්නේ පුරුකක් මීට පෙර අපිට මේ වචනේ ලැබුණා ගැටයක් කියන්නේ පුරුකක් පුරුකක් නැතිව මුල සිට අග දක්වා මුල ඉඳලා අග දක්වා හැම තැන සිදුරු විය හැම තැනක්ම එක සිදුරක් බවට පත් වුණා මෙම ක්‍රමයෙන් අනෙක් බට දඬු ගෙන්වා පිඹ දුන්නේ මේ විදිහට අනෙක් බට දඬු ගෙනල්ලා පිඹලා දුන්නා තවද මෙසේ කල්ලි හැබැයි මේ විදිහට කළා පිඹ නිමවන්ට පිඹලා අවසන් වන්ට නොපිලිවන්හයි කියා මේක පිඹලා අවසන් කරන්න බෑ කියලා හිතලා බෝධිසත්වයෝ මේ පොකුණ වට කොට හටග මේ පොකුණ වට කරගෙන හටගනිපු සියලු බට දඬු සියලුම උණ බට ඒක ජිද්‍ර වේවායි අදිෂ්ඨන කළා ඒක ජිද්‍ර එකම සිදුරක් වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා බෝධිසත්වයන්ගේ කුසල් මහත්බැවින් බෝධිසත්වය කියලා කියන්නේ අධික ලෙස පින් කරන කෙනෙක් කුසල් මහත්බැවින් කියලා කෙනෙක්යි කුසල් අධික නිසා සිතූ දේ හිතපු දේ සමුර්ධවන්නේ සමුර්ධ වෙනවා කියන්නේ ඉටු වෙනවා ඉෂ්ට වෙනවා එසේ හේන් එතෙන් පටන් ඒ නිසා ඒ අදිෂ්ඨානය කරපු තැන ඉඳලා පොකුණ වටකොට පොකුණ වටේ තියෙන සියලුම බට දඬු හැම උණ බටයක්ම ඒකජ්ජිත්‍රවිය එක සිදුරක් වුණා ඒක රන්ද්‍රවිය ඒකජ්ජිත්‍ර කියන්නේත් ඒක රන්ද්‍ර කියන්නේත් සමාන පද එහෙනම් ඒකජ්ජිත්‍ර කියන්නේත් ඒක රන්ද්‍ර කියන්නේත් එක සිදුරක් තනි සිදුරක් බවට පත් වුණා කියන එක මේ කල්පය කල්පය කියලා කියන්නේ ගණනය කළ නොහැකි විශාල කාලයක් එතකොට ඒක මෙන්න මෙහෙමයි කියලා අපට පෙන්වන්න බෑ එක් අවස්ථාවක අවස්ථා කීපයක බුදුරජාණන් වහන්සේ මේ කල්පය කියන එක ගැන පැහැදිලි කරලා තියෙනවා දැන් අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයක මේ මහා භද්‍ර කල්පයක් කියලා කියන්නේ බුදුවරු වැඩි ප්‍රමාණයක් බුදුවරු පස් නමක් 15 වන කල්පය අපේ කල්පය දැන් මේ වෙද්දි මහා භද්‍ර කල්පය තුල බුදුවරු 4 නමක් 15 වෙලා අවසන් ඒ තමයි කක්කුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 4 දෙනාම මේ වෙනකොට පහළ වෙලා අවසන්. දැන් අපි ඉන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල. පුතාලේක දන්නවා. ඒ කියන්නේ අනාගතයේ පහළ වෙන්න තව එක බුදුරජාණන් වහන්සේ නමක් වැඩ වාසය කරනවා. ඒ තමයි මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ. එතකොට කල්පය සමහර කල්පවල කිසිදු බුදුවරයෙක් පහළ වෙන්නේ නැහැ. ඇතැම් කල්පවල එක බුදුවරයෙක් පහළ වෙන්නේ. එතකොට මේ අපි ඉන්න කල්පයේ බුදුවරු 5 නමක් පහළ වෙනවා. එතකොට මේ කල්පය පුරා, ඒ කියන්නේ අනාගතයේ උපදින මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැවතිලා, ඒ ධර්මය අවසන් වෙලා මේ ලෝකේ විනාශ වන තෙක්ම මේ කල්පයට අයිති වෙනවා.
මේ කල්පයේ කල්පස්ථායි වූ කල්පස්ථායි කියලා කියන්නේ කල්පය පුරාම පවතින ප්‍රාතිහාර්ය සතරක් වන්නේ ප්‍රාතිහාර්ය කියන්නේ පුදුම සහගත දේවල් හතරක් තියෙනවා ඒ සතර කවරේදී මෙන්න මෙහෙම අමතර විශේෂ පුදුම සහගත දේවල් හතරක් පින්නනවා ඒ තමයි එකක් චන්ද්‍රයාගේ ශශලාංචනය ශශලාංචනය කියලා කියන්නේ චන්ද්‍රය කියලා කියන්නේ හඳ ශශලාංචනය කියලා කියන්නේ හාවගේ සලකුණ හඳේ තියෙන හාවගේ සලකුණ මේ කල්පයේ මුලුල්ලෙහි මුලුල්ලෙහි කියන්නේ පුරාම ගින්නෙන් නොදවන්නේ ගින්න හතරවෙනි එක තමයි මේ පොකුණ පිරිවරා පිහිටි පිරිවරා කියන වට කරගෙන මේ පොකුණ වට කරගෙන පිහිටි සියලු බට දඬු සියලුම බට මේ කප මුලුල්ලෙහි මේ කල්පය පුරාම ඒකත් රන්ද්‍රව තිබෙන්නේ එකම සිදුරක් බවට පත් වෙලා තියෙනවා මෙසේ කල්පස්ථායු ප්‍රාතිහාර සතරක් වන්නේ මෙන්න මේ විදිහට කල්පස්ථායි කල්පය පුරා ස්ථායි වෙනස් නොවන ප්‍රාතිහාර්ය පුදුම සාගත දේවල් හතරක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බෝධිසත්වයෝ මෙසේ අදිෂ්ඨාන කොට මෙහෙම ප්‍රාර්ථනා කළා එක බට දණ්ඩක් ගෙන උන්නාහුය. එක බට දණ්ඩක් උණලියක් අරගෙන හිටියා. ඒ 80,000ක් පමණ වහනරයොත් එකී එකී බට දණ්ඩ ගෙන පොකුණ පිරිවරා උන්නාහුය. එක් එක් උණලිය ගානේ අරගෙන පොකුණ වට කරගෙන හිටියා. ඔහු හැම දිනත් බෝධිසත්වයන් බට දණ්ඩෙන් උරා පෙන් බොන්නට පටන්ගත් කල්ලි පෙන් බොන්න පටන් ගත්තම හැම දිනාම ගොඩ ඉඳ බට දණ්ඩෙන් උරා පෙන් පූවාහුය කියන්නේ බිව්වා මෙසේ වුන් හැම දිනා පෙන් පූ කල්ලි පෙන් බීපු විට උදක රාක්ෂයා කිසිවක් නොලැබ නොසතුටු වූ සිත්තිව අසතුටු සිතින් යුක්තව තමා වසන්නා වූ ස්ථානයටම ගියේ තමන් වාසය කරන තැනටම ගියා බෝධිසත්වයෝත් සහ පිරිවරින් වලටම වන්නාහුය සහ පිරිවර කියන්නේ බෝධිසත්වයෝ සහ පිරිවර පිරිස වලටම කියන්නේ වනයටම වන්නාහුය පිරිසුණා ශාස්ත්‍රු සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා මේ බටදඬු සිදුරු වීම මාගේ පුරාතන අදිෂ්ඨානයක මගේ අතීත අදිෂ්ඨානයක් මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වලා පූර්වාපර සංදි කියන්නේ පුතේ පෙර ආත්මයේ චරිතත් වර්තමාන ආත්මයේ චරිතත් ගලපලා මේ නලපාන ජාතකයේ නිමවා වදාළ සීක මේ නලපාන ජාතකය අවසන් කරා එහෙනම් අපි නලපාන ජාතකය මේ විදිහට ඉගෙන ගත්තා මේකේ අමාරු වචන
ඔබ දැන් දැනගත්තා නැවත නැවත මේ වීඩියෝ එක බලන්න බලලා අමාරු වචන ලියා ගන්න නැවත අධ්‍යයනය කරන්න ඒ තුලින් මේ පාඩම තවත් වැඩිපුර ඔබට තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා එහෙනම් හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි